चक्रवात, ग्रहलोक, जीवे अपूर्व स्वभाव्यान सहाहे हैसिरीम मेवा हट गत्ति कोहोमद मूलदी एक विधिहट तिब्बत पासे मालुएक अलीएक मिनिहेक वगे वेनासुने कोहोमद ए वगेम मेहम पोडियट तिब्ब देकिन मे वगे लोकुवट शरीर हेदरने कोहोमद ए वगेम मे ग्रहलोक तारका विश्वय चक्रवात वगे देवल ऐति वेला तियेन्ने ऐ इति मेवा गेन मन टिकक होयला बेलुवा हबै मम नन अद कियने के हेट वेनासुन विद्यावेन नेवे मेवा बेलुवे हमदाम एक वगे तियेन बुद्ध दर्शनीय मेवा कोहोमद तियेन्ने कियलाई मम बेलुवे मन होयागत्ते ओगोल्लन्ट कियन्नम अपि ए गेन दैन बलमु හැබැයි මං ඒ විද්‍යාවට බැන්න නෙමෙයි. ඒ නිසා ඒ විද්‍යාවම මූලික කරගෙන හදපු මේ වීඩියෝ එකත් අපි ඉස්සලා බලලා ඉමු. විද්‍යාවේදී මේකට කියන්නේ සයිගොට් එකක් කියලා. බුද්ධඝමේදී මේක කලලය කියලා හඳුන්වනවා. ඒ ඉතා සියුම් තලතෙල් බිඳුවක් වැනි බවත් දින 7කට පසු ඒ පෙනපිඩක් වැනි වූ අභිබුදේ නම් ස්වභාවයකට පත් වෙන බවත් බුදුදහමේ සඳහන් වෙනවා. මේවා ඉන්දක සූත්‍රයේ විස්තර කරලා තියෙනවා. හැබැයි ඒව ගැන නම් මම මේ වීඩියෝ එකේදී සලකා බලන්නේ නැහැ. කොහොම වුණත් ඔබ මේ දකින්නේ ඒ තලතෙල් බිඳුව වගේ තනින් පටන් අරන් විශාල මිනිසෙකු දක්වා ඒ ශරීරයේ වැඩිමේ ක්‍රියාවලිය. මෙතෙන්දී හදවත කියන තැන තමයි මුලින් පහළ වෙන්නේ. මෙතන ආශ්‍රය කරගෙන තමයි මේ සිත ඇති වෙනවා කියන්නේ. මේ ශරීරයේ වැඩිමේ ක්‍රියාවලිය අපි මුලදී හිමීට ටිකක් බලාගෙන ඉමු. ඊට පස්සේ මේක මෙහෙම හැදුනේ කොහොමද කියලා අපි බලමු. මෙහෙම උනේ කොහොමද කියලා දන්නේ නැති වුණාට ඔබත් මමත් මෙහෙම හිටියා. ඒත් මේ ගැන බුදුදහමේ සඳහන් වෙනවා. අපි ඒ ගැන ටිකක් දැන් හොයලා බලමු. විද්‍යාවේ එකක් ලෙස ගන්නත් බුදුදහමේදී ශරීරය රූප ලෙසත් සිත නාම ලෙසත් හඳුන්වනවා. අපි දැන් මේ බලන්න යන්නේ වචන ගැන නෙමෙයි. ඒ නිසා ඒවා නොතේරුණාට කමක් නැහැ. අපි ඇත්තටම මේ කියන්න යන්නේ සක්වල කියන්නේ මොකක්ද? පිට සක්වල කියන්නේ මොනවද? දෙවියෝ කියන්නේ කවුද? ඒ හැරුණම් වෙනත් කවුද එහෙ ඉන්නේ? මනුෂ්‍ය ලෝක කියන්නේ මොනවද? එහි කොහොමද ඉපදුනේ? ඔබව රජෙක් කරවන, හිඟන්නෙක් කරවන, දෙවියෙක් කරවන, තිරිසනෙක් කරවන හිත කියන්නේ මොන වගේ දෙයක්ද? ඒ වගේ දේවල්. ඒ වගේම මේ සක්වල හිටියත් පිට සක්වලක හිටියත් ශරීරයේ මොන හැඩේ වුණත් මේ හිත කියන ධර්මය හැමෝටම පොදුයි. ඒ නිසා අපි මේ හිත එහෙම නැත්නම් නාමය කියන දේ ගැන ඉස්සලා බලමු. මේ වචන වලට බය වෙන්න එපා. ඒව ඔහෙ ගිය දෙන්. මේක සිතයි සිතුවිලි කියලා හිතන්න. අපි හිත ගැන ටිකක් කතා කරලා ඉමු. මේ හිත කියන්නේ හරි පුදුම දෙයක්. මේක තියෙන තැනවත් තාම අපි කවුරුත් දන්නේ නැහැ හරියට. ඒ වගේම මේක මේ ඇඟේ කොහේ හරි තියෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙම නෙවෙනවා කියනවා නෙමෙයි. නමුත් මේ ඇඟ හින්දා හිත හැදෙනවා කියලා අපිට හිතෙන්නත් පුළුවන්. ඒ වගේම කවුරු හරි කිව්වොත් එහෙම හිත හින්දා ඇඟ හැදෙනවා කියලා ඒක අපිට ටිකක් අමුතු කතාවක්. හරි. ඒ ගැන මම මෙන්න මේ විදිහට පැහැදිලි කරන්නම්. ඔබ බලන්න මේ වැලිවල රටාවන් මැවෙන අපූර්ව. මෙහෙම විවිධ රටා මැවෙන්නේ මේ වැලි තියෙන පෘෂ්ඨයේ විවිධ සංඛ්‍යාත එහෙම නැත්නම් ෆ්‍රීක්වෙන්සි වලින් කම්පණය කරන හින්දා. ඔබට හොඳින් බැලුවොත් තේරෙන්නේ ඒ ඒ සංඛ්‍යාතවල හැටියට මේ වැලි සකස් වෙන ආකාරය. මෙසේ වැලි විතරක් නෙමෙයි අපට පුළුවන් ජලය වගේ දේවලුත් එක එක සංඛ්‍යාතවල හැටියට ගලන රටාව වෙනස් කරගන්න. එතැන් මිට ඔබ දැන්ටමත් මේ ගැන දන්නව ඇති. එහෙම නැත්නම් සමහරට අහලා ඇති. අපි පොඩි කාලේ නම් අහලා තියෙනවා පිරිත් කියන කොටත් මේ වතුර උතුරනවා කියලා. එතන වෙන්නේත් මෙන්න මේ වගේම දෙයක් තමයි. හරි. අපි දැන් කතා කර කර හිටියේ හිත ගැන. මේ ධ්වනියට කරන්න පුළුවන් දේ වගේම මේ පේන්නේ හිතකට කරන්න පුළුවන් දේ. මෙතන මේ පෙන්වන්නේ බය තැති ගැනීම වගේ හැඟීම් එක්ක ඔබේ ශරීරය කොහොමද වෙනස් වෙන්නේ කියන. මේක සමහරට ආහාර හින්දා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බාහිර පරිසර තත්ත්ව හින්දා වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබේ වෙනත් ක්‍රියාකාරකම් වුණත් මේකට උදව් වෙන්න පුළුවන්. මේ කොයි විදියකින් ගත්තත් ඔබව බාහිරයට පේන විදිය වෙනසක් මෙතෙන්දී සිද්ධ වෙනවා. උදාහරණයකින් කියනවනම් අපි හිතමුකෝ ඔබට තරහ ගියා කියලා. එතකොට ඔබේ ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම ඔබ හුස්ම ගන්න වාර ගන්න වැඩි වෙනවා. මේ නිසා ඔබේ අවට පරිසරයේ උෂ්ණත්වයත් කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයත් වැඩි වෙනවා. එතකොට මේ උෂ්ණත්වයට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයට සංවේදී සත්තුන්ට ඔබ පහසුවෙන් අඳුර ගන්න පුළුවන් වෙනවා.
මේ සත්තු නිසා ඔබට ආපහු තරහ එනවා. ඉතින් මේ හිතක් හින්දා පරිසර දූෂණයටත් ඔබ නොදැනුවත්වම සහභාගී වෙනවා. ඔන්න ඔය විදිහට තමයි හිත නිසා කය වෙනස් වෙන්නේ. මේ කය නිසා පරිසරය වෙනස් වෙනවා. පරිසරය වගේම අනිත් සත්තුනොත් ඒ නිසා වෙනස් වෙනවා. ඉතින් මේ හැම දෙයකටම බලපාන හිතගෙන අපි දැන් ටිකක් කතා කරමු. ඔබ මේ හිත ගැන හරියටම දන්නවනම් ඔබට පුළුවන් ඔබේ ශරීරයත් ඒ අනුව සකස ගන්න. ඒ වගේම හිතනොත් එහාට ගිහිල්ලා ඔබ අවට ඉන්න කට්ටියටත් ලෝකයටත් විශ්වයටත් ඔබේ සිතේ තියෙන මේ බලය පතුරවන්න. හැබැයි මේක කරන්න නම් ඔබ හිත ගැන හොඳින් දැනගන්න ඕනේ. ඒ වගේම හිතේ මොන වගේ ශක්තියක් එකතු කරගත්තමද මේක කරන්න පුළුවන් කියන එකත් දැනගන්න ඕනේ. හැබැයි හිත තිබ්බා කියලා නිකන් කල්පනා කර කර හිටියට මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ හිත ගැන හරියටම දැනගමු. හිතින්ද තමයි ඔබ කල්පනා කරනවා කියන්නේ. ඒ වගේම ඔබ මොනතරම් කල්පනා කරත් ඔබට තියෙන සිත් 89ක් පමණයි. ඒකිනුත් මේ ලෝකෙ ඉපදිලා තියෙන හින්දා වැඩිපුරම තියෙන්නේ ওই කාමාවචර සිත්. ඒවා තියෙන්නේ 54යි. ඒ වගේම ওই අනිත් සිත් වැඩි ඉන්න නම් ඔබ ධානයවත් වඩන්න ඕනේ. ඒකිනුත් මේ දැන් තියෙන්නේ ඔබ පොඩි කාලේ ඉඳන් අහන හොඳයි නරකයි කියන දෙක. හොඳ කරන්න හිත 24කුත් නරක කරන්න හිත 12කුත් තියෙනවා. ඒකිනුත් මේ ලෝකෙදි නෙමෙයි වෙන ඕනෙම ලෝකෙකදී ඔබ මොනතරම් නරක වෙන්න හැදුවත් ඒක කරන්න තියෙන්නේ මේ සිත් 12 විතරයි. ඒ වගේම ওই මෝහ මූල කියන හිත් දෙකින් තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. ඔබට තරහ යන්නෙත් ඒකෙන් තමයි. හැබැයි කොච්චර තරහ ගියත් ඒ තරහ යන්න තියෙන්නේ සිත් දෙකක් විතරයි. ඒක තමයි ওই ద్వේෂ මූල සිත් කියන්නේ. ඒ වගේම ඒ උඩ තියෙන ලෝභ මූල සිත් අටින්ද තමයි ඔබ කෙනෙකුට ගොඩාක් ආදරේ කියන්නේත්. ඒ වගේම මම මේ දෙයට මෙච්චර කැමති කියන්නේත්. ඒකින් අපි ඒ ගැන ටිකක් බලමු. මේ කැමැත්ත කියන එකේ මොන හරි දෙයක් ලැබෙනවා නම් අපිට සතුටක් හම්බ වෙනවා. නැත්තම් එහෙම සතුටක් දැනෙන්නේ නැහැ. ඒක තමයි මේ තියෙන්නේ. මේ වචන පාඩම් කරගන්න ඕනේ නැහැ. මේ හොයාගන්න පුළුවන්. ඉතින් මේ මොකකට හරි කැමැත්තක් ඇති වෙන එක බුදුදහමේ කියන්නේ අකුසලයක් හැටියට. ඒකෙන් කියවෙන්නේ ඔබ මේකෙන්ද අපායම යනවා කියලා. ඒ කොහොම වුණත් මේ කැමැත්තක් ආවම අපි දෙයක් කරද්දී අපිට හිතෙනවා මේකෙන්ද මුකුත් වෙන්නේ නැහැ කියලා. අපිට උත්තරයක් තියෙනවා. එහෙම වෙලාවට තමයි කියන්නේ දෘෂ්ටියක ඉන්නවා කියලා. එහෙම දෘෂ්ටියක් නැතුවත් කරනවා නම් ඒකට කියන්නේ දෘෂ්ටි විප්‍රයුක්ත කියලා. ඒ නිසා මේ සතුට කියන එක දෙකකට බෙදෙනවා. ඒ දෙකට බෙදිච්ච එකත් ආපහු අසංකාරික කිව්වොත් අපි කැමැත්තෙන් හදාගත්ත එක්ක කවුරු හරි හින්දා හැදිච්ච දෙයක් වෙනවා. එහෙම වුණොත් ඒකට කියනවා අසංකාරික කියලා. එහෙම නොවන වෙලාවල් වලට කියන්නේ කවුරුත් මුල් වෙලින් නැත්තම් තමුන් මුල්ුන් නැත්තම් ඒකට කියන්නේ සසංකාරික කියලා. ওই විදිහට තමයි මේ සතුට හින්දා ලෝභ මූල හිත් හතරක් හැදුනේ. මේ කැමැත්ත තියෙන හැම වෙලෙම අපිට සතුටක් උපදින්නේ නැහනේ. අපි දැන් බලමු සතුටක් නැතුව ඇති වෙන ලෝභ හිත් කොහොමද කියලා. ඒවා තමයි මේ තියෙන්නේ. මේකත් අර වගේම දෘෂ්ටියක් ඇතුවත් වෙනවා, දෘෂ්ටියක් නැතුවත් වෙනවා. කවුරු හරි හින්දා එක්ක තමුන් හින්දා වෙනවා. එක්ක කවුරුත් නැතුව තමුන්ගෙත් මැදිහත් වීමක් නැතුව මේ ලෝභ හිත් ඇති වෙනවා. ඒ කියන්නේ සසංකාරික අසංකාරික විදියට ඇති වෙනවා කියන එක. ඔන්න ඔය වගේ තමයි මේ සතුටක් නැති හිත් හතර හැදෙන්නේ. ඔන්න ඔය විදියට තමයි මේ ලෝභයෙන් හින්දා එහෙම නැත්නම් ආසාවෙන් හින්දා සතුටක් ඇති හිත් හතරකුත් සතුටක් නැති හිත් හතරකුත් විදියට ලෝභ හිත් අටක් ඇති වෙන්නේ. අපි දැන් බලමු ඔබට මේ තරහ යනවා කියන්නේ ඒක කොහොමද කියලා. ඉතින් ඔබට තරහක් යනවා නම් යන්න තියෙන්නේ මේ හිත් දෙක විතරයි. තරහ නිවනවා නම් නිවා ගන්න තියෙන්නේ මේ හිත් දෙක විතරයි. ඔබ මොන ලෝකෙක හිටියත්, දෙවියෙක් වෙලා හිටියත් මෙන්න මේ හිත් දෙක තමයි ඔබට තරහක් ඇති කරවුවොත් ඇති කරවන්නේ. මේකෙදි දෝමනස්ස කියලා කියනවා. ඒ කියන්නේ මේ තරහ හැම වෙලෙම දුකක් එක්ක ඇති වෙන්නේ. ඒ වගේම මේක ප්‍රතිග කියලා කියනවා. ඒ කියන්නේ ගැටීමක් තියෙනවා ඔබට. මේක කවුරු හරි හින්දා එක්ක තමුන්ගේ හිත හින්දම වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒක අසංකාරික කියනවා. එහෙම නැතුව නිකම්ම වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒකට සසංකාරික කියනවා. ඔන්න ඔය විදිහට තමයි මේ තරහ කියන එක ඇති වෙන්නේ. හැබැයි මේක පොඩි නැහැ. මේක ඔබ යක්ෂය කරවන්න උනත් පුළුවන්. සමහරලාට ඔබ හිරගෙදරක තියන්නත් පුළුවන්. නැත්තම් අපායකට අරන් යන්නත් පුළුවන්. ඒ කියන්නේ එතනින් එහාට දෙයක් මම කියන්නේ නැහැ. දැන් අපි බලමු සමහර වෙලාවට අපිට තියෙන දෙයක් අඳුර ගන්න බැරි ගතියක්. සිතේ අඳුරු ස්වභාවයක් වගේ. ඒ ගැන බලමු. ඒක තමයි මේ මෝහ මූල හිත කියන්නේ.
මේ මෝහය හැබැයි ලෝභ හිතෙත් තියෙනවා තරහ යද්දිත් තියෙනවා මේක නිසා සිත කලබල වෙනවා දෙයක් පැහැදිලිව දැක ගන්න බැරි වෙනවා මේ සිතෙහි විසිරිච්ච ස්වභාවය හින්දා එක අරමුණක් ගන්න බෑ ඒකයි මේ උපේක්ෂා සහගත කියලා මෙතන කියන්නේ ඒ වගේම මේක මෙහෙවීමකින් වෙන්නේ නැහැ කාගවත් ඒ හින්දා අසංකාරික සසංකාරික කියලා ભેදයක් මේක නෑ ඒ වගේම මේක හින්දා සමහර වෙලාවට හිතෙනවා පව් කරාට මුකුත් ප්‍රශ්නයක් නැහැ මේවා ඉතින් එච්චර ලොකු දේවල් නෙමෙයිනේ ඒ වගේ හැඟීමක් එහෙම වෙන්නේ මේ මෝහ හිතේ තියෙන විචිකිච්ඡාව කියන ස්වභාවය එහෙම නැත්තම් සැකය කියන දේ හින්දා ඒ වගේ දෙයක් තිබෙන්නේ නැත්තම් ওই මෝහ මූල සිතේ ගොඩක් වෙලාවට තියෙන සැලෙන ගතිය ඒ කියන්නේ අඳුරු ස්වභාවය කලබල ගතිය ඒකට තමයි අවදත්තිය කියලා කියන්නේ ඉතින් මොන සක්වලක හිටියත් මොන ආගම අදහුවත් සතිකුට නරක විපාක ගෙන දෙන හිත තියෙන්නේ ඔච්චරයි හොඳයි අපි දැන් බලමු මොන ආගමක් අදහුවත් මොන සක්වලක හිටියත් කවදා හරි දවසක හිතේ ඇති උනම කැමති විදිය දේවල් රජකම වෙන්න පුළුවන් කැමති දෙයක් ලබා දෙන්නේ මොන වගේ හිත ඇති උනොත්ද කියලා මේ හිත්වලට කියන්නේ කුසල් සිත් කියලා මේ කුසල් සිත් වලින් අටක්ම රහතන් වහන්සේලාට අදිනේවා ඒ වයින් කරාම ඉතිරි 16 නුත් අටක් විපාක හිත් ඒ හින්දා අපි දැන් මේ ඉතිරි අට ඒ කියන්නේ අලෝභ මූල සිත ගැන බලමු මෙතෙන්දී හොඳින් බැලුවොත් ඔබට තේරෙවි මේ මෝහය ద్వේෂය කියන දෙක අයින් වෙලා ලෝභය වෙනුවට මේ අලෝභ වෙලා තියෙන්නේ කියන්නේ දෙක නැතුව මේ අලෝභ හිත කියන එක හදාගත් එක විතරක්ම ඔබට මේ ලෝකේ තියෙන ඕනම දෙයක් ගෙනත් දෙනවා. ඒ කියන්නේ ඔබට දෙයක් ඕනි නම් ඔබ අලෝභ වෙන්න ඕනි. ලෝභය නිසා දෙයක් හරියට නොලැබේ යන්න පුළුවන්. ඒ වගේම තියෙන දෙයක් නැති වෙන්න පුළුවන්. මේක මේ ස්වභාවයේ තියෙන ධර්මයක්. ඒක ආගමක් හින්දා වෙනස් වෙන්නේ නැහැ. මේක කාටත් පොදු ධර්මයේ ස්වභාවයක්. මේ කියන්නේ උත්සාහය වීරිය වගේ දේවල් අතහරින්න කියන එක නෙමෙයි ලෝභය කියන එක අතහරින්න කියන එක හිමීට හිතලා බලන්න අපි දැන් බලමු මේ අලෝභ මූල සිත් ගැන මේකෙදී අපි කරන පිනක් හිතේ හැටියට කරගන්න හැමෝටත් අපිට ලොකු සතුටක් හම් වෙනවා ඒක තමයි මේ සෝමනස සහගත කියන්නේ ඒ වගේම හිතේ සැලෙන ගතියක් නැතුව කරන දේ දැනගෙන කරන්න හම් වුණොත් ඒකට ප්‍රඥාවත් එකතු වෙනවා එතකොට කියනවා ඥාන සම්ප්‍රයුක්ත කියලා. එහෙම නැති වෙන්නත් පුළුවන්. එතකොට ඥාන විප්‍රයුක්ත කියනවා. ඒ වගේම මේක කෙනෙක්ගේ මෙහෙයීම නිසා එක්ක තමුන්ටම හිතිලා දෙයක් කරන්න පුළුවන්. එතකොට ඒක අසංකාරික කියනවා. එහෙම කිසි දෙයක් නැතුව නිකම්ම කෙරෙනවා නම් ඒක සසංකාරික. ඒ වගේ තමයි මේ අලෝභ මූල හිත් හතර හැදෙන්නේ. ඒ වගේම තමයි මේ අලෝභ මූල සිතේ තියෙන සතුට හැම වෙලේම තියෙන්නේ. ඒ වෙලාවට කියන්නේ උපේක්ෂා සහගතව තියෙනවා කියලා. මේ කියන්නේ අර සිතේ තියෙන පිනා යන ස්වභාවය නෑ කියන එකයි. අනිත් ලක්ෂණ ඔක්කොම මෙතන තියෙනවා. ඒ කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත, ඥාන විප්‍රයුක්ත ගතිය, අසංකාරික, සසංකාරික කියන බෙදීම ඒ ඔක්කොම මෙතන තියෙනවා. මේකට තව මහා කුසලය කියලාත් කියනවා. ඒ කුසලයේ ප්‍රමාණය වැඩි කියන එක නම් නෙමෙයි. ඒ කියන්නේ මේක පොදුවේ හැමෝටම ඇති වෙනවා කියන එක. ඒ වගේම සල්සිත රහතන් වහන්සේලාටත් ඇති වෙනවා. එතකොට ඒවා හඳුන්වන්නේ ක්‍රියාසිත කියලා. ඒ කියන්නේ ඒවට විපාකයක් නැහැ කියන එක. ඒ කියන්නේ සතුටක් ඇතුව නැතුවත් හට ගන්නවා කියන එක. ඒත් හොඳින් බැලුවොත් පේනවා ඇති ඒවා සෝමනස්ස සහගතව. ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත කියන එකත් මෙතන තියෙනවා. ඒ වගේම මේ අසංකාරික සසංකාරික කියන බෙදීමත් උන්වහන්සේලාටත් තියෙනවා කියන එක. ඒ වගේම උන්වහන්සේලා කුසල් සිත් ඇති කර ගන්නවා කියන එක. හොඳයි අපි මේ බැලුවේ සහේතුක සිත් කියන ඒවා. සහේතුක කියන්නේ හේතු තියෙනවා කියන එක. හේතු කියන්නේ ලෝභ, ద్వේෂ්, මෝහ. ඒ වගේ එහෙම නැත්නම් අලෝභ කියන ඒවා. අපි ඒව ගැන කතා කරා. දැන් බලමු ඒ කිව්ව හේතු නැතුව ඇති වෙන හිත් මොනවද කියලා. මේ ඔබට පෙනෙන හේතුක සිත් ඇති වෙන්නේ රහතන් වහන්සේලාට. මේකෙදි පංචත්වාරා වජ්ජනය. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංච ద్వාරයට දැනුණු අරමුණු මෙනෙහි කරනවා කියන එක. එහෙම නැත්නම් ආවර්ජනය කරනවා කියන එක. මේවා හැම වෙලේම උන්වහන්සේට උපදින්නේ උපේක්ෂා සහගතව. ඒ වගේම තමයි මේ මනෝද්වාරා වර්ජනය. ඒ කියන්නේ මනෝද්වාරය. මේක ඇති වෙන්නේ හෘද වස්තු ආශ්‍රිතව කියලා කියවෙන්නේ. මීට අමතරව උන්වහන්සේලාට සිනහාවක් පහළ වෙද්දී ඇතිවන හිතට හසිතුප්පාදේ කියලා කියනවා. මේක ශබ්ද නගල ඇතිවන සිනහාවක් නෙමෙයි. මේක මද සිනහාවක් කියලා අපි හිතාගමු. මීට අමතරව තියෙන හේතුක සිත් ඔක්කොම විපාක සිත්. ඒවා කුසල් විපාක, අකුසල් විපාක කියලා තියෙනවා. මේ කුසල විපාකය අලෝභ සිතෙහි ප්‍රතිඵලයක්. මෙහිදී ඔබට කයට සැපය හම්බ වෙනවා. තමන් කැමති කැමති විදිහට
රූප බලන්න ශබ්ද අහන්න රස බලන්න ඒ වගේ දේවල් හම්බ වෙනවා මේකෙදි ගොඩක් වෙලාවට ඔබට සතුටක් දැනෙන්නේ කුසලයේ විපාකයේ සහේතුකවත් හම්බ වෙනවා අපි ඒ ගැන පස්සේ බලමු දැන් මේ බලන්නේ අකුසල් විපාකයේ ගැන අකුසල් විපාකයේදී ඔබට ගොඩක් වෙලාවට දුක හම්බ වෙන්නේ කායට දුක් හම්බ වෙනවා අකමැති දේ බොහෝ විට හම්බ වෙනවා විකෘති වෙච්ච සිරුරක් මනසක් වගේම ලෙඩ රෝග වලින් බොහෝ දුක් විඳීමට සිදු වෙනවා හොඳයි මේ ගැන ඔබ ටිකක් විවේකීව හිතලා බලන්න කරන්න ඕනි මොනවද නැත්නම් මොනවද කියන එක හිමිට බලන්න හොඳයි දැන් අපි යමු සහේතුකව හම්බ වෙනවා කියපු කුසල් සිත්තල විපාක බලන්න මේ තියෙන්නේ අර ඉස්සල්ලා කියපු කාමාවචර කුසල් සිත් ඒ කියන්නේ අලෝභ මූල සිත් අට මේ තියෙන්නේ ඒක විපාක සිත් අට මේකත් ගොඩක් වෙලාවට සතුට එහෙම නැත්නම් උපේක්ෂාව ඇතුව තමයි උපදින්නේ කොහොම වුණත් මේක ඒ පින කරපු කෙනා මැරිලා ඉපදුනාට පස්සේ විපාක දෙන එකක්. ඒ කියන්නේ මොන ආගමක් ඇදහුවත් පිටසක්වලක වාසය කරත් මේ කරපු කර්මයේ හැටියට තමයි විපාකයක්. එලා මේක ඔබට ආපහු ලැබෙන්නේ. ඒ කියන්නේ මේක ස්වභාව ධර්මයේ නීතියක්. මේක ආගම් ಜಾති ભેදයක් තියෙන දෙයක් නෙමෙයි. සරලව කියනවා නම් ඔබට දැන් කැමති දෙයක් ලැබෙන්නේ ඔබ කරපු කුසල කර්මයක් හින්දා. ඒ වගේම ඔබ අකමැති දෙයක් ලැබෙනවා නම් ඒ ඔබ කරපු අකුසල කර්මයක් හින්දා. ඒ වගේම මේ කුසල් අකුසල් කර්මවල හැටියට ඒව ලැබිය යුතු ආකාරයට, කියන්නේ මේ කැමති අකමැති දේ ලැබිය යුතු ආකාරයට තමයි ශරීරේ කර්මය විසින් සකස් කරන්නේ. ඒ විදිහට තමයි මේ ශරීර ප්‍රමාණය හැඩ එක තියෙන කාලය ඔක්කොම තීරණය වෙන්නේ. ඒ කියන්නේ මේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, අපාය, තිරිසන් ලෝක වගේ හැමතැනම බෙදීම තියෙන්නේ මෙන්න මේ හිතේ තියෙන බෙදීම හැටියට. ඒ කියන්නේ ඔබේ කුසල් අකුසල් වල ප්‍රමාණය හා මිශ්‍ර වීම මත. හරි. අපි දැන් පොඩි විවේකයක් අරගෙන දෙවනි කොටස ඉඳන් මේක ආපහු බලාගෙන යමු.